ആയുധം കുട്ടിയങ്ങോട്ടും വന്നു. സന്ധ്യാവക്കിൽ പ്രാർത്ഥന കരണ കൂട്ടമ അത് ഉദയമേ പന്തിയെ കെരുവിനെത്തി മടാരസ് കുറാദകർപ്പു വെടിവേക്ക് വളരെ ദാണ്ട് ബരുവാണ് ശാതമായി മേ അത് ഉദയം പന്തിയമ അത്ര കരുവ് ഇതുകൊട്ട് കെമറാവട്ട് വലിയ വെടിച്ചാമ മെരുങ്കുവാകെ ദൂണോ ഭിത്തി හරි එතකොට මේ නිවැරදි කිරීමක් තියෙනවා සෙවන්දි කෝවා වීඩියෝ එකේ තියෙන්නේ ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විදුරු සංඛ්‍යාව 10ක් තියෙනවා කියලා ඒක අර පොඩි ගැටලුවක් වුණේ අගවිනිසුරු සමගද නමේ අගවිනිසුරු නැතුවද නමේ කියන එක තමයි පොඩි පටලැවිල්ලක් කරගෙන තියෙන්නේ කොහොමවත් මම ඒක අහව බැලුවා මේ ඔක්කොම නම දෙනයි එතකොට निवेदि कर අතර කරලා තියෙන්නේ ඉන්දියාව ඉන්දියාව ගැන තමයි අපිට කතා කරන්න තියෙන අද ඉන්දියාව ගැන මොන හරි නෝට් එකක් දීලා තිබුණාද ඒ අවසාන වීඩියෝ එකේ එනවනේ ඉස්සරහට යමු ලයිට් එක නිමල නිම්බුවාම මේ අඳුර වැටෙනවා හෙවණ ලක්කට
හරි සේවන්ති පොඩක් කියන්න අන්තිමට ලියාගෙන තියෙන ටික ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී මධ්‍යම ආණ්ඩුවේ බලය වර්ධනය වන ආකාරයට නිර්මාණය කර ඇත. එය ඒකීය ක්‍රමයක ලඟා කර ගැනීම මතවන්න ප්‍රයත්න කිහිපයකි. එයින් පැහැදිලි වන්නේ ඉන්දියානු ආණ්ඩුක්‍රමය තුළ සංධීය ලක්ෂණ මෙන්ම ඒකීය ලක්ෂණද පවතින බවයි. මේ නිසා ඉන්දියානු ආණ්ඩුක්‍රමය අර්ධ සංධීය ආණ්ඩුක්‍රමයක් ලෙස හැඳින්වේ. එච්චරයි සර්. එතකොට ඉන්දියානු ආණ්ඩුක්‍රමය ඉන්දියානු ආණ්ඩුක්‍රමය පිළිබඳ හැඳින්වීමක් වෙනම ලියලා තියෙනවද? ඉන්දියානු ආණ්ඩුක්‍රමයේ ස්වභාවය සහ නිර්මාණ වෙලා තියෙන ආකාරය පිළිබඳව? ඔව් සර්. එතකොට ලක්ෂණ තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඔව්. රයිට් 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 රයිට්. හරි හරි හරි. මේ මේ පේනන ටික ලියලා තියෙන නේද? ඔව් සර්, ඔය ටික ලියලා තියෙන්නේ. ආරයිට් හරි. හරි. ඉන්දියානු ආණ්ඩුක්‍රමයේ ෆෙඩරල් ලක්ෂණ මේක දෙකක් කතා කරලා තියෙනවා කියලා කිව්වා. ඔව්. දැන් මේකේ සාකච්ඡා කරනවා විශේෂයෙන්ම ඉන්දියානු ෆෙඩරල් ක්‍රමය නැත්නම් ඉන්දියාවේ සංධීය ක්‍රමය මොකක්ද කියන එක ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙලා නැහැ. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ස්වરૂපය මේක ඒකීය ආණ්ඩුක්‍රමයක්ද එහෙම නැත්නම් සංධි ආණ්ඩුක්‍රමයක්ද ඒ පිළිබඳව ව්‍යවස්ථාවේ කිසිම ආකාරයකින් සඳහන් වෙලා නැහැ. සඳහන් වෙලා තියෙන්නේ යූනියන් ඔෆ් ස්ටේට් කියන අර්ථය තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ ස්ටේට් කියන්නේ රාජ්‍ය, යූනියන් එකක් කියන්නේ එකතුවක්. එතකොට රාජ්‍යයන්ගේ එකතුවක්, එකමුතුවක්. එහෙම නැත්නම් මේ එක්සත් වූ රාජ්‍යයන් සමූහයක් කියන අර්ථය තමයි දීලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලිවම ආණ්ඩුක්‍රමයේ ස්වභාවය ඒකීයද සංධීයද කියන එක පිළිබඳව නිශ්චිත අර්ථ දැක්වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් පැහැදිලිවම ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩු සමූහයක් අතරේ බලතල බෙදා දක්වා තිබෙන නිසා අපි සාමාන්‍ය අර්ථයෙන් කියනවා ඒක ෆෙඩරල් ස්වරූපයේ ආණ්ඩුක්‍රමයක්. එහෙම නැත්නම් සංධීය ස්වරූපයේ ආණ්ඩුක්‍රමයක් කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. එතකොට ඒ කාරණේ කතා කරලා තියෙනවා මං හිතන්නේ. දෙවෙනි කාරණේ දැන් ඉන්දියානු ආණ්ඩුක්‍රමය තුළ ඒකීයද සංධීයද කියන එක නිශ්චිතව සඳහන් වෙලා නැහැනේ. නමුත් ඒකේ පැහැදිලිවම එක පැත්තකින් සංධීය ලක්ෂණත් පෙන්නුම් කරනවා. තව පැත්තකින් ඒකීය ලක්ෂණත් පෙන්නුම් කරනවා. දැන් සංධි ආණ්ඩුක්‍රමයක දකින්න ලැබෙන මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්ත ආණ්ඩු සමූහයක් ඉන්දියානු ආණ්ඩුක්‍රමය තුළ දකින්න ලැබෙනවා. මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්ත ආණ්ඩු 29ක් අතරේ බලය බෙදා හැරීම කරලා තියෙනවා. ඒ වගේම පැහැදිලිවම ව්‍යවස්ථාව තුළ සඳහන් වෙනවා මධ්‍යම ආණ්ඩුව සතු බලතල ඊළඟට ප්‍රාන්ත රාජ්‍ය සතු බලතල. මධ්‍යම ආණ්ඩුවට හිමි බලතල නිශ්චිතවම සඳහන් වෙනවා. ප්‍රාන්ත රාජ්‍යන්ට හිමි ස්වාධීන බලතල වෙනම සඳහන් වෙනවා. ඊට අමතරව ඒ දෙකම මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව කියන දෙපාර්ශවයේ විසින්ම ක්‍රියාවට නංවන සමගාමී බලතල සමූහයකුත් ඉන්දියානු ආණ්ඩුක්‍රමය තුළ දකින්න ලැබෙනවා. හැබැයි ඔය අතරේ ඉන්දියානු ආණ්ඩුක්‍රමය තුළ විශේෂයෙන් සඳහන් වෙනවා
ප්‍රාන්ත රාජ්‍යයන් සතු බලය මධ්‍යම ආණ්ඩුවට පාලනය කරන්න පුළුවන් අවස්ථා. එහෙම නැත්නම් ප්‍රාන්ත රාජ්‍යයන්ගේ කටයුතු වලට විවිධ අවස්ථාවලදී මැදිහත් වීම කිරීමේ හැකියාව මධ්‍යම ආණ්ඩුවට දීලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එම හදිසි අවස්ථා ප්‍රකාශයටපත් කිරීමේ බලයක් දීලා තියෙනවා ඉන්දියානු ආණ්ඩු ක්‍රමය තුල. එතකොට මේ හදිසි අවස්ථා ප්‍රකාශ කිරීමට අනුව ප්‍රාන්ත හදිසි අවස්ථාව රාජ්‍ය හදිසි අවස්ථාව ඊළඟට මූල්‍ය හදිසි අවස්ථාව කියලා හදිසි අවස්ථාවන් ප්‍රකාශ කරන්න පුළුවන්කම තියෙනවා. අනිත් පැත්තෙන් සමහර අවස්ථාවලදී ඉන්දියානු ආණ්ඩු ක්‍රමය තුළ ප්‍රාන්ත රාජ්‍යයන් විසුරුවා හැරීමේ බලය දීලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රාන්ත රාජ්‍ය පාලනය විසුරුවා හැරීමේ බලය දීලා තියෙනවා මධ්‍යම ආණ්ඩුවට. විවසදායකයේ විසුරුවා හැරෙන්න පුළුවන්, විධායකයේ විසුරුවා හැරෙන්න පුළුවන්. එහෙම අවස්ථාවන් දීලා තියෙනවා. ආයේ තවත් විදිහකින් ගත්තොත් එම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 242 කියන වගන්තියට අනුව මධ්‍යම ආණ්ඩුවට පුළුවන් ප්‍රාන්ත රාජ්‍ය වෙනුවෙන් නීති සම්පාදනය කරන්න. ප්‍රාන්ත රාජ්‍යයන්ගෙන් 3/2කට වැඩි ප්‍රමාණයක් ඉල්ලීමක් කෙරුවොත් ප්‍රාන්ත රාජ්‍යයන් සම්බන්ධයෙන් නීති පැනවීමේ බලය මධ්‍යම ආණ්ඩුව සතු වෙනවා. ඔය වගේ ප්‍රාන්ත රාජ්‍යයන් සතු බලය පාලනය කළ හැකි ආකාරයේ නීති සමූහයක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. ආන්නේ වූවා ඒකීය ලක්ෂණ. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්ත රාජ්‍යයන් පාලනය කරන්න තිබෙන හැකියාව ඒකීය ලක්ෂණ. ඒ නිසා ඉන්දියානු ආණ්ඩු ක්‍රමය සංධීය ලක්ෂණ සහ ඒකීය ලක්ෂණ කියන දෙආකාරයක ලක්ෂණ මිශ්‍ර වූ ආණ්ඩු ක්‍රමයක් වශයෙන් උයි හඳුනගන්නේ. ඒ හින්දා ඉන්දියානු ආණ්ඩු ක්‍රමයට කියනවා මොන ආණ්ඩු ක්‍රමයක් කියලාද? ඉන්දියානු ආණ්ඩු ක්‍රමයට කියනවා අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා. ඔය කාරණේ නිසාම අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා හැඳින්වීමක් දීලා තියෙනවා. ඒ ලක්ෂණ දෙක ලියලා තියෙන නේද? එහෙනම් අපි ඊළඟ ලක්ෂණේ ඉඳන් තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ලියාගන්න තුන්වෙනි ලක්ෂණය අසමමිතික බලතල බෙදීම. අසමමිතික බලතල බෙදීම. මොකද මේ අසමමිතික බලතල බෙදීම කියන්නේ? ඒ කියන්නේ ලෝකයේ සංධීය ක්‍රමවල සාමාන්‍යයෙන් සෑම සංධීය රාජ්‍යයකම දකින්න නොලැබුණාට බොහෝ සංධීය රාජ්‍යවල ප්‍රාන්ත රාජ්‍යයන්ට සමාන බලතල බෙදීමක් තමයි කරලා තියෙන්නේ. ඒ කියන්නේ එක එක ප්‍රාන්තයට එක එක ආකාරයට බලය බෙදා දීමක් කරලා නැහැ. මේ අපි ඇමරිකාව ගමුක උදාහරණයකට. ඇමරිකාවේ යම් ප්‍රාන්තයකට දීලා තියෙන බලතල ඒ විදිහටම තවත් ප්‍රාන්තයකට හිමි වෙනවා. එක ප්‍රාන්තයකට බලය අඩුයි, තව ප්‍රාන්තයකට බලය වැඩි, එහෙම නැහැ. හැබැයි ඉන්දියාවේ විශේෂත්වය තමයි සෑම ප්‍රාන්තයකටම සමාන බලතල බෙදා හැරීමක් කරලා නැහැ. ඉන්දියාවේ සමහර ප්‍රාන්ත වැඩි බලතල භුක්ති විඳිනකොට සමහර ප්‍රාන්තවලට අඩු බලතල හිමි වෙලා තියෙනවා. විශේෂයෙන්ම තමිල්නාඩු වගේ ප්‍රාන්ත, තමිල්නාඩු, ඔරිස්සා, පංජාබ් වගේ ප්‍රාන්ත ගත්තොත් එම ඒගොල්ලෝ වැඩි බලතල ප්‍රමාණයක් භුක්ති විඳිනවා. ඒක විවිධාකාරයෙන් සිද්ධ වෙලා තියෙනවා. ඉන්දියාවේ තියෙන්නේ කැබිනට් ආකෘති ආණ්ඩු ක්‍රමයක්නේ. ඉතින් ආණ්ඩුව පිහිටවනකොට මධ්‍යම ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීම අසීරුයි. ඒ හින්දා බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ අර ප්‍රාන්ත දේශපාලන පක්ෂවල සහයෝගය ඇතිව ආණ්ඩු පිහිටුවීම. ප්‍රාන්ත දේශපාලන පක්ෂවල සහයෝගය ගන්න යනකොට ප්‍රාන්ත දේශපාලන පක්ෂ කේවල් කිරීම මගින් තමන්ගේ බලය වැඩි කරගන්න.
hari samar lawat adhikarana thiyindu magino evani balaya laba dimak karala thiyeno kohom unath asamana balatala bedimak tama indiyanu aanukame thula dakinda labenni api liyamu e lakshane සාමාන්‍ය සංධීය ක්‍රමයකමින් ඉන්දියානු ආණ්ඩු ක්‍රමය තුළ සෑම ප්‍රාන්තයකටම සමාන බලතල බෙදීම සිදු කර නැත සමහර ප්‍රාන්තවලට වැඩි බලතල ප්‍රමාණයක් හිමි වී තිබීම ඉන්දියානු සංධීය ක්‍රමයේ ලක්ෂණයකි ඉන්දියානු සංධීය ක්‍රමයේ ලක්ෂණයකි ජම්මු ජම්මු කාශ්මීර් ජම්මු ඉරිකැල්ල කාශ්මීර් ඔන්නෝමයි කියන්නේ ජම්මු කාශ්මීර් සර් ඔව් වැඩි බලතල සමහර ප්‍රාන්තවලට වැඩි බලතල ප්‍රමාණය හිමි කර දී ඇත. හරි ජම්මු කාශ්මීර් ඊට පස්සේ ඇසෑම් ඇසෑම් ඊළඟට ඔරිස්සා මණිපුර් මණිපුර් සිකීම් උල ප්‍රාන්තවලට ජම්මු කාශ්මීර් ඇසෑම් ඔරිස්සා
Sikkim ilangada Nagaland Nagaland Yanadi Pranta Anek Pranta Walata Sapekshawa Anek Pranta Walata Sapekshawa Wedi Balatala Himi Karagena Atha Wedi Balatala Himi Karagena Atha Wedi Balatala Himi Karagena Atha Ayyoo shit Hari, phone ini call kan no, kau tuh mandar nih, ini pasti make connection nih kan nanti no. Oh, ini langkah karena apa liamu? Nawa pranta bihivima sarala kriyadamayak mata siduvima. Nawa pranta bihivima sarala kriyadamayak mata siduvima. Nawa pranta bihivima sarala kriyadamayak mata siduvima. Oh, demi nawa pranta bihivima sarala kriyadamayak mata siduvenawayi kiyala kiyanne pranta rajyan nirmanaya kirime balaya tiyenne madhyama aanduwata. Samanyen nawa pranta bihi kara ganeema sadaha vividakare illim idiripat wenawa. Ewa yam pramanayakata udghosana vyapara dakwa diunu wicca avastha tiyenawa. Habai ewa Eki raja wala wenama palanayak wenuwen karana prachandakari yudhamaya kriyamarga bawata pat wela nehe. Dan Lankawen nan sivil yuddhayaka tattayak nirmanaya unane. Balaya beda harima sambandhayen uturata balaya beda harima sandaha wu yudhamaya tattayak wartha una eke sahana pirisak ghatane una ne aanduwa saha keralikara kandayam athara deerghakalina gatumak thibuna avurudu 30k vithara. Ewagai tatwayak dakinda labenne neha indiyave nawa pranta bihi kara ganeema sadaha illima athi wenawa e sambandhayen yam yam udghosana vyapara kriyaatmaka wenawa ewan avasthawaladi nawa pranta bihi kara ganeema sambandhayen yojana madhyama aanduwe vivastha daayakata idiripat karala vivastha daayake bahutarayen sammatha unoth ithin e yojanawanta anuwa nawa pranta bihi wenawa etakota nawa pranta bihi kirima madhyama aanduwa yatate tamai pavathinne eka prachandakari tattwayakata patwena kriyawak nemei e nisa nawa pranta bihi kirima sarala kriyadamayak wasen uyi indiyawa thula handuna ganna api liyemu e lakshanaya nawa pranta bihi kara ganeema sandaha yam yam virodhata goda negunada yam yam virodhata goda negunada
එය ප්‍රචණ්ඩත්වයට පත්වන්නේ නැත. එය ප්‍රචණ්ඩත්වයට පත්වන්නේ නැත. ඊට හේතුව නව ප්‍රාන්ත බිහි කිරීම මධ්‍යම ආණ්ඩුවේ කැමැත්ත මත නව ප්‍රාන්ත බිහි කිරීම මධ්‍යම ආණ්ඩුවේ කැමැත්ත මත සිදුවීමයි. ආරම්භයේදී නිර්මාණය වූ ප්‍රාන්ත 25ට අමතරව නව ප්‍රාන්ත 4ක් නිර්මාණය වී ඇත. දෙදහ වර්ෂයේදී ඡත්තිස්ගාර් පොඩ්ඩක් ඉන්න ළමයි. ඡත්තිස්ගාර් ඊළඟට 2000 වර්ෂයේදීම නිර්මාණය වෙච්ච ඒවා මම කියන්නේ 2000 වර්ෂයේදී ඡත්තිස්ගාර් ඊළඟට උත්තරකාන්ද් යන ප්‍රාන්තද 2014 වර්ෂයේදී 2014 වර්ෂයේදී තෙලංගනා යන ප්‍රාන්තයේද නිර්මාණය වී ඇත. හතරක් එකතු වෙලා තිනවා. අනිත් එක නම් මොකද්ද කියලා මට තොරතුරක් හම්බුන්නේ නැහැ. මේ අන්තිමට එකතු වෙලා තියෙන 2000 වර්ෂයේදී දෙකකුත් 2014 වර්ෂයේදී එකකුත් විදිහට එකතු වෙලා තිනවා. කොහොම හරි නව ප්‍රාන්ත හතරක් එකතු වෙලා තියෙනවා. ඉන්දියානු ඒකට බලන්න ඉන්දියානු සංධීය ක්‍රමයට අනුව නව ප්‍රාන්ත බිහි කිරීම පමණක් නොව පවතින ප්‍රාන්ත බෙදීම ප්‍රාන්තවල දේශ සීමා සංශෝධනය කිරීම ඒකටම ලියන්න කියලා කිව්වේ නව ප්‍රාන්ත බිහි කිරීම පමණක් නොව
Pavatina pranta rajya bedima. Pavatina pranta rajya bedima. Prantavala desa sima sansodhane kirima. Prantavala desa sima sansodhane kirima. යනාදියද මධ්‍යම ආණ්ඩුවේ කැමැත්ත මත සිදුවේ මධ්‍යම ආණ්ඩුවේ කැමැත්ත මත සිදුවේ ඔව් මේ නව ප්‍රාන්ත බෙදනවායි කියලා කියන්නේ ඒකම ප්‍රාන්තය තුල සමහර ජන කණ්ඩායම් ඒ ප්‍රාන්තයේම ප්‍රදේශයක් අලුත් ප්‍රාන්තයක් බවට පත් කරන්න කියලා ඉල්ලනවා උදාහරණයක් විදිහට ගත්තොත් එම තෙලංගනා ප්‍රාන්තයේ බිහි වෙන්නේ එහෙමයි තෙලංගනා ප්‍රාන්තයේ බිහි වෙන්නේ මධ්‍ය ප්‍රදේශ වලින් කොටසක් කැඩිලා මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයෙන් කොටසක් ගලවලා තමයි Telengana prante nirmane karani. Itu kota ini pavatina prante ya kota solta beda lah, kalibel ta kada lah. Itu kota ini pilih bandar balai itu ini madde mandu. Samaharla or prante wala desi ma menas karno. Ikan itu yang prante deka kata ra desi ma sambande yam getumak nirmane uno. Ini pilih bandar itu irmegan ini madde mandu. Itu himagata ama ප්‍රාන්තයේ දේශීමා වෙනස් කිරීමේ බලයත් සම්පූර්ණයෙන්ම මධ්‍යම ආණ්ඩුව අතේ තියෙන්නේ. නමුත් ඉතින් මේවා මෑත කාලීනව මේ දේශීමා වෙනස් කිරීම නම් බොහෝ වෙලාවට සිද්ධ වෙනවා අඩුයි. නව ප්‍රාන්ත බිහි කිරීම සිද්ධ වෙනවා. ආසන්න වශයෙන් 2014 අවුරුද්දේ නව ප්‍රාන්තයක් බිහි වෙලා තියෙනවා. මේ විදිහට ඉදිරියේදී තවත් ප්‍රාන්ත බිහි වෙන්න ඉඩ කඩ තියෙනවා. මොකද ඉන්දියාවේ මහ විශාල ජන විවිධත්වයක් තියෙනවා. වාර්ගික වශයෙන් විශාල විවිධත්වයක් තියෙනවා ප්‍රාන්ත 29ක් නෙමෙයි ප්‍රාන්ත 60 70ක් බිහි වීමට තරම් වූ විවිධත්වයක් ඉන්දියානු ජන සමාජය තුල තියෙනවා ඒ නිසා ඉදිරියේදී ඕනෑ තරම් ප්‍රාන්ත බිහි වෙන්න ඉඩ තියෙනවා 1950 තමයි ඉන්දියානු සංධිය ක්‍රමය නිර්මාණය වෙන්නේ එතකොට මේ වෙනකොට අවුරුදු 70ක් ගත වෙලා තියෙනවා මේ කාලය තුල අලුත් අලුත් ප්‍රාන්ත නිර්මාණය වෙලා තියෙනවා ඒ නිසා ප්‍රාන්ත බිහි වීමේ ප්‍රවණතාවය වැඩි හරි එතකොට ඊළඟ ලක්ෂණය තමයි මේ ප්‍රාන්ත රාජ්‍යන්ගේ බලය ක්‍රමිකව වර්ධනය වීම. ඒ නිසා අපි ලියමු ඊළඟ ලක්ෂණය විදිහට ප්‍රාන්ත රාජ්‍යන්ගේ බලය වර්ධනය වෙමින් පැවතීම. ප්‍රාන්ත රාජ්‍යන්ගේ බලය වර්ධනය වෙමින් පැවතීම. සාමාන්‍යයෙන් ඉන්දියානු ආණ්ඩු ක්‍රමය නිර්මාණය කරලා තියෙන්නේ ප්‍රාන්ත දුර්වල වන ආකාරයට වැඩි බලතල මධ්‍යම ආණ්ඩුවට ලැබෙන ආකාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් වර්තමානයේ දකින්න ලැබෙන ප්‍රවණතාවයක් තමයි ප්‍රාන්ත රාජ්‍යන්ගේ බලතල ක්‍රමිකව වර්ධනය වෙමින් පවතින. ඒ කියන්නේ අර අර්ධ සංධීය මුහුණුවර ක්‍රමිකව සන්ධීය තත්ත්වයකට ගමන් කරමින් තිබෙනවා වගේ පේන්න තියෙනවා. ඒතර කොහොමද ප්‍රාන්ත රාජ්‍යන්ගේ බලය වර්ධනය වුණේ? එකක් තමයි මම අර ඉස්සරලා කිව්වා ඉන්දියාව තුල ක්‍රියාත්මක වෙන්නේ සන්ධි මේ මේ කැබිනට් ආකෘති අනුක්‍රමයක්. සන්ධීය මොඩල් එක වගේම මේ විධායකයේ ස්වරූපයේ ගත්තොත් ඉන්දියාව තුල ක්‍රියාත්මක වෙන්නේ කැබිනට් ආකෘති අනුක්‍රමයක්. එතකොට අපි දන්නවා කැබිනට් ආකෘතියේ ආණ්ඩු ක්‍රමයක් පවත්වගෙන යන්න නම් පාර්ලිමේන්තුව තුල තනි දේශපාලන පක්ෂයක් විසින් බහුතර බලය අත්පත් කරගත යුතුයි. එතකොට සාමාන්‍යයෙන් ඉන්දියාවේ තියෙන ද්විමණ්ඩල ව්‍යවස්ථායකයා ඒකේ පළමු මණ්ඩලයේ මන්ත්‍රීවරු 545කින් සමන්විත වෙනවා. එහෙනම් මේ පළමු මණ්ඩලයේ මන්ත්‍රීවරු 545න් අනිවාර්යයෙන්ම
තුන්සිය හැත්තෑ නෑ දෙසිය හැත්තෑ තුනක් නේද දෙසිය හැත්තෑ තුනක් මන්ත්‍රී ධුර ලබා ගන්න සිද්ධ වෙනවා එක දේශපාලන පක්ෂයකට දෙසිය හැත්තෑ තුනක් එතකොට මේ දෙසිය හැත්තෑ තුන කියන බහුතරය තනි දේශපාලන පක්ෂයකට ලබා ගැනීම හරිම අසීරුයි හරි ඉන්දියාවේ තියෙන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තමයි ಭಾರತೀಯ ಜನತಾ ಪಕ್ಷය සහ ಇಂಡಿಯ ಕಾಂಗ್ರೆಸ್ ಪಕ್ಷය. එතකොට මේ දේශපාලන ಪಕ್ಷ දෙක ඉන්දියාවේ समस्त ಭೂಮಿಯ පුරාම ව්‍යාප්ත වෙලා තියෙනවා. අනිත් බොහෝ දේශපාලන ಪಕ್ಷ ප්‍රාන්ත මට්ටමින් නිර්මාණය වෙලා තියෙනවා. ඔය ಶಿವಸೇನಾ ಪಕ್ಷය කියන එක යම් ප්‍රමාණයකට ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රාන්ත කිහිපයක. නමුත් බොහෝ දේශපාලන ಪಕ್ಷ තියෙන ප්‍රාන්ත මට්ටමින්. එතකොට මේ ප්‍රාන්ත මට්ටමින් තියෙන දේශපාලන ಪಕ್ಷ ප්‍රාන්තයේ තුල බලවත් මැතිවරණයේදී අදාළ ප්‍රාන්තයේ බලය තහවුරු කරගන්නේ ඒ ප්‍රාන්ත මට්ටමින් ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ විසින් උදාහරණයක් විදිහට ගත්තොත් තමිල්නාඩු ප්‍රාන්තයේ කොංග්‍රස් පක්ෂයට හෝ ಭಾರತೀಯ ජනතා පක්ෂයට මන්ත්‍රී ධුර දිනා ගන්න බෑ තමිල්නාඩු ප්‍රාන්තයේ තුල අනිවාර්යයෙන්ම මන්ත්‍රී ධුර ටික බෙදලා යනවා එක්කෝ මොකද අර ජයලලිතා ජයරාම්ගේ දේශපාලන පක්ෂයට අන්නා මුන්නේත්‍ර කාසගම් පක්ෂයද මොකද්ද කියලා කියනමු. එහෙම නැත්නම් කවුද කරුණානිධිගේ දේශපාලන පක්ෂයට අන්නා මුන්නේත්‍ර කලහම් පක්ෂය නේද? ඒකම් පක්ෂයේ කෑලි දෙකකට කැඩිලා තමයි තමිල්නාඩුයි පක්ෂ දෙකක් නිර්මාණය වෙන්නේ. එතකොට ඉන්දියාවේ ආණ්ඩුව ජාතික ආණ්ඩුව බිහි කරනකොට අනිවාර්යයෙන්ම ಭಾರತೀಯ ජනතා පක්ෂයට හෝ කොංග්‍රස් පක්ෂයට සිද්ධ වෙනවා අර තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ දෙකෙන් එක සහයෝගය ලබා ගන්න. එහෙම නැත්නම් ආණ්ඩුව පිටවන්න බෑ. ඉතින් මෙන්න මේ තැන්වලදී මේගොල්ලෝ අර සභාග නිර්මාණය කරන්න උදව් වෙනවා. හරි සභාග නිර්මාණය කරන්න උදව් වෙනවා. සභාග නිර්මාණය කරන්න උදව් වෙනවා වගේම ඊළඟ කාරණේ තමයි ආණ්ඩුව ඉදිරියට යනකොට මේ ප්‍රාන්ත දේශපාලන පක්ෂ වැඩි බලතල ඉල්ලනවා ටිකක් ඉස්සරහට යනකොට වැඩි බලතල ඉල්ලනවා තමන්ට ප්‍රාන්තය සඳහා වෙනම බලතල වැඩියෙන් දෙන්න කියලා. දුන්නේ නැත්නම් මොකද කරන්නේ? දුන්නේ නැත්නම් ඒගොල්ලෝ තරජනය කරනවා. හරි දෙන්න බැරි නම් අපි ආණ්ඩුවෙන් අයින් කරනවා. ඒතර ආණ්ඩුව බිඳවැට. ඉතින් මධ්‍යම ආණ්ඩුවට තමයි මේ ප්‍රාන්ත රාජ්‍යන්ට බලය පවරා දීම වගේ දේවල් කරන්න බලය තියෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? මධ්‍යම ආණ්ඩුව විසින් අර ආණ්ඩුව රැකගැනීමේ අරමුණින් ප්‍රාන්ත රාජ්‍යන්ට වැඩියෙන් බලතල දෙන්න. ඉතින් මේ විදිහට තමයි අර ඉස්සරලා කියපු ඔරිස්සා, පංජාබ්, එහෙම නැත්නම් මිසොරාම්, ජම්මු කාශ්මීර් මේ වගේ නොයෙකුත් ප්‍රාන්ත තමන්ගේ බලය වර්ධනය කරගෙන තියෙන්නේ අර විදිහට කේවල් කිරීම හරහා. මධ්‍යම ආණ්ඩුවට සහයෝගය ලබා දීම තුල ඔන්න ප්‍රාන්ත රාජ්‍යන්ගේ බලය වර්ධනය වෙන්න බලපාලා දෙන එක සාධකයක්. අනිත් පැත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ වරින් වර තීරණ ලබා දෙනකොට ප්‍රාන්ත රාජ්‍යන්ට වාසහගත වන තීරණ ලබා දීලා තියෙනවා. ඇමරිකාවේ අනිත් පැත්ත නේද? ඇමරිකාවේ බොහෝ වෙලාවට තීරණ දීලා තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවට වාසහගත විදිහට. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ දීලා තියෙන්නේ ප්‍රාන්ත රාජ්‍යන්ට වාසහගත විදිහට. මෙන්න මේ වාගේ ප්‍රතිඵල විදිහට අද වෙනකොට ප්‍රාන්ත රාජ්‍යන් ක්‍රමිකව තමන්ගේ බලය වර්ධනය කරගෙන තියෙනවා. අපි ලියමු ඒ කාරණේ. ලියන්න ඉන්දියානු ආණ්ඩු ක්‍රමය තුල ප්‍රාන්ත රාජ්‍යන්ගේ බලය ක්‍රමිකව වර්ධනය වෙමින් පවතින අතර
එයට හේතු වී ඇති ප්‍රධාන කාරණා දෙකකි. එයට හේතු වී ඇති ප්‍රධාන කාරණා දෙකකි. ලියන්න පළවෙනි එක ප්‍රාන්ත දේශපාලන පක්ෂ විසින් ප්‍රාන්ත දේශපාලන පක්ෂ විසින් මධ්‍යම ආණ්ඩුව බිහි කිරීමේදී මධ්‍යම ආණ්ඩුව බිහි කිරීමේදී සහයෝගය ලබා දෙන අතර සහයෝගය ලබා දෙන අතර එමගින් සිදු කරන සායෙත් කියන්නකෝ එක පොඩට ක්‍රාන්ත දේශපාලන පක්ෂ ක්‍රාන්ත දේශපාලන පක්ෂ මධ්‍යම ආණ්ඩුව නිර්මාණය කිරීමේදී මධ්‍යම ආණ්ඩුව නිර්මාණය කිරීමේදී ඔව් දැන් කියපු විදිහ වෙනස් වෙනවා අනිත් අයට කවුද පුතේ කියන්න කවුරු එක්කනේ ලියාගත්ත ටික ප්‍රාන්ත දේශපාලන පක්ෂ විසින් මධ්‍යම ආණ්ඩුව බිහි කිරීමේදී සහයෝගය ලබා දෙන අතර ප්‍රාන්ත දේශපාලන පක්ෂ විසින් මධ්‍යම ආණ්ඩුව බිහි කිරීමේදී සහයෝගය ලබා දෙන අතර එච්චරයි දිරිවේ ඔව් සර් සහයෝගය ඔව් එමගින් සිදු කරන සහයෝගය ලබා දෙන අතර එමගින් සිදු කරන බලපෑම මගින් එමගින් සිදු කරන බලපෑම මගින් ප්‍රාන්ත රාජ්‍යන්ට ප්‍රාන්ත රාජ්‍යන්ට වැඩි බලතල ලබා ගැනීමට වැඩි බලතල ලබා ගැනීමට කටයුතු කරයි වැඩි බලතල ලබා ගැනීමට කටයුතු කරයි සමහර අවස්ථාවලදී සමහර අවස්ථාවලදී සමහර අවස්ථාවලදී මධ්‍යම ආණ්ඩුවේ බලය හිමි මධ්‍යම ආණ්ඩුවේ බලය හිමි දේශපාලන පක්ෂයක් නොවන මධ්‍යම ආණ්ඩුවේ බලය හිමි දේශපාලන පක්ෂයක් නොවන පක්ෂයක් මධ්‍යම ආණ්ඩුවේ බලය හිමි දේශපාලන පක්ෂයක් නොවන පක්ෂයක් ප්‍රාන්ත බලය අත්පත් කරගෙන සිටින විට ප්‍රාන්ත බලය අත්පත් කරගෙන සිටින විට
මධ්‍යමාණ්ඩුවේ බලහිමි දේශපාලන පක්ෂයක් නොවන පක්ෂයක් ප්‍රාන්තයේ බලය හිමි කරගත් විට ප්‍රාන්ත රාජ්‍යයේ බලය හිමි කරගත් විට ප්‍රාන්ත රාජ්‍යයට වැඩි බලතල ලබා ගැනීම සඳහා ප්‍රාන්ත රාජ්‍යයට වැඩි බලතල ලබා ගැනීම සඳහා මධ්‍යම ආණ්ඩුවට බලපෑම් කරයි මධ්‍යම ආණ්ඩුවට බලපෑම් කරයි අනේ සයිත් කියන්නකෝ ප්‍රාන්ත රාජ්‍යයට වැඩි බලතල ලබා ගැනීම සඳහා මධ්‍යම ආණ්ඩුවට බලපෑම් කරයි ඔව් දැන් මේ කාරණේ කොතේ දුරට තේරුම් ගත්තද දන්නේ නැහැ මම ඒක ආපහු පැහැදිලි කරන්නම් මෙහෙම දැන් අනිවාර්යයෙන්ම මධ්‍යම ආණ්ඩුවේ බලය හිමි කරගන්නේ එක්කෝ භාරතීය ජනතා පක්ෂය එහෙම නැත්නම් ඉන්දියා කොංග්‍රස් පක්ෂය දැන් 2010 2005 ඉඳන් 2015 දක්වා ඉන්දියාවේ බලය හිමි කරගත්තේ ඉන්දියා කොංග්‍රස් පක්ෂය හැබැයි 2015 ඉඳන් මේ දක්වා බලයේ ඉන්නේ භාරතීය ජනතා පක්ෂය. ඒතර ওই දෙක තමයි දෙමාරුවට කුඩා පක්ෂවල සහයෝගය අරගෙන ආණ්ඩුව පිටවන්නේ. තනියෙන් ආණ්ඩුව පිටවන්න බෑ. මොකද ඉන්දියාවේ අනිවාර්යයෙන්ම නිර්මාණය වෙන්නේ සභාගා ආණ්ඩු ක්‍රමයක්. එතකොට එක පැත්තකින් අර සභාගයේ නිර්මාණය කරනකොට කුඩා පක්ෂවල සහයෝගය ලබා ගන්න සිද්ධ වෙනවා. එතෙන්දී ඒ කුඩා පක්ෂ ඇවිල්ලා ප්‍රාන්ත මට්ටමින් තියෙන පක්ෂ ආන්න එතකොට මේ ප්‍රාන්ත මට්ටමින් තියෙන පක්ෂ මධ්‍යම ආණ්ඩුවට බලපෑම් කරලා තමන්ගේ බලය වැඩි කර ගන්නවා තවත් අවස්ථාවකදී සමහර වෙලාවට ප්‍රාන්තයේ බලය හිමි කරගෙන තියෙන්නේ එක්කෝ භාරතීය ජනතා පක්ෂය එක්කෝ කොංග්‍රස් පක්ෂය නමුත් බොහෝ ප්‍රාන්තවල බලය තියෙන්නේ කොංග්‍රස් පක්ෂය හෝ කොංග්‍රස් පක්ෂය හෝ භාරතීය ජනතා පක්ෂය නොවන පක්ෂයකට තමයි ප්‍රාන්තයේ බලය හිමි වෙලා තියෙන්නේ. උදාහරණයකට ගත්තොත් දැන් තමිල්නාඩුවේ ප්‍රාන්ත බලය තියෙන්නේ කොංග්‍රස් පක්ෂයටත් නෙමෙයි භාරතීය ජනතා පක්ෂයටත් නෙමෙයි. එක්කෝ ඒකේ බලය හිමි කරගන්නේ කරුණානිධිගේ දේශපාලන පක්ෂය, එහෙම නැත්නම් ජයලලිතා ජයරාම්ගේ දේශපාලන පක්ෂය. අන්න එවැනි අවස්ථාවවලදී ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුවේ බලය හිමි දේශපාලන පක්ෂයක් නොවන පක්ෂයක් ප්‍රාන්ත රාජ්‍යයේ බලය හිමි කරගෙන සිටින විට බලපෑම් කිරීම හරහා ප්‍රාන්ත රාජ්‍යයේ බලය වර්ධනය කරගන්න. හරි, ওই කාරණේ තමයි අපි ওই පැහැදිලි කරු ටිකක් පැටලින් සහගත ඇති දෙපාරක් විතර අපෝ කියවලා බලන්න නේ. ඊළඟට දෙවෙනි කාරණේ තමයි ලියන දෙවෙනි කාරණය, ඒ කියන්නේ ප්‍රාන්ත රාජ්‍යයන්ගේ බලය වර්ධනය වීමට බලපා තිබෙන දෙවෙනි කාරණය. මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත රාජ්‍ය අතර ඇතිවන අර්බුද निराකරණය කිරීමේදී අධිකරණය ප්‍රාන්ත රාජ්‍යන්ට වාසහගත වන ආකාරයෙන් තීර්ණ ලබා දීම හරි, ඔය තමයි ඉන්දියානු ආණ්ඩු ක්‍රමයේ දකින්න ලැබෙන විශේෂිත වූ ෆෙඩරල් ලක්ෂණ.
සාමාන්‍ය ෆෙඩරල් ලක්ෂණ තියෙනවා. ලිඛිත ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක වෙන්නේ. ව්‍යවස්ථා දායකයේ දී මාණ්ඩලිකයි. ඔහොම ඒවා තියෙනවා. ඒවා පොදුයි. ඒවා අලුතෙන් කතා කරන්න තරම් දේවල් නෙමෙයි. ඔවා ඉන්දියාවට පමණක් ආවේණික වෙච්ච විශේෂිත ලක්ෂණ. ඒකයි විශේෂයෙන් කතා කරන්නේ. අපි ඊළඟට මාතෘකාව ලියාගන්න ඉන්දියානු ෆෙඩරල් ක්‍රමයේ පදනම ඉන්දියානු ෆෙඩරල් ක්‍රමයේ පදනම ඉන්දියානු ෆෙඩරල් ක්‍රමයේ පදනම ඒකනේ ඉන්දියානු සංධීය ක්‍රමය ගොඩනැගිලා තියෙන්නේ කුමන ආකාරයටද කියන එකයි මෙතෙන්දි කතා කරන්නේ. සාමාන්‍යයෙන් ලෝකයේ සංධීය ක්‍රම නිර්මාණය වෙලා තියෙන්නේ ස්වාධීන වූ ප්‍රාන්ත රාජ්‍ය සහ ස්වාධීන වූ මධ්‍යම ආණ්ඩුව කියන පදනම මත. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුවට දීලා තියෙන බලතල සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව ස්වාධීනයි. ඒවට කිසිම ආකාරයකින් මැදිහත් වීම කරන්න බෑ. අනිත් පැත්තෙන් ප්‍රාන්ත රාජ්‍යන්ට දීලා තියෙන බලතල සම්බන්ධයෙන් ප්‍රාන්ත රාජ්‍ය ස්වාධීනයි. ඒවට බලපෑම් කරන්න මධ්‍යම ආණ්ඩුවට හැකියාවක් නැහැ. ඔය ස්වරූපය වෙනස් විදිහකටයි ඉන්දියානු ආණ්ඩු ක්‍රමය තුළ ගොඩනගලා තියෙන්නේ. ඉන්දියානු ආණ්ඩු ක්‍රමය තුළ එහෙම ප්‍රාන්ත ආණ්ඩු සහ මධ්‍යම ආණ්ඩුව සමබරව බලය භුක්ති විඳින්නේ නැහැ. හරි, ඉන්දියානු ආණ්ඩු ක්‍රමය තුළ මොකද වෙලා තියෙන්නේ? ප්‍රාන්ත රාජ්‍ය යම් ප්‍රමාණයකට දුර්වල කරලා මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් කරලා තියෙනවා. හරි, ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් නිර්මාණය කරලා තියෙනවා. ඇයි මේ ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් නිර්මාණය කෙරුවේ? ඒකට බලපාපු කාරණා ප්‍රධාන කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් රට ඇතුලේ තියෙන වාර්ගික පදනම, වාර්ගික ආගමික පදනම. අනිත් පැත්තෙන් රටෙන් බාහිරව පවතින සමහර සාධක. අපි බලමු මේ වාර්ගික පදනම මොකද්ද. ඉන්දියානු රාජ්‍ය දිහා බැලුවොත්, ඉන්දියානු සමාජය දිහා බැලුවොත් භාෂාවන් විශාල ප්‍රමාණයක් තියෙනවා. කතා කරන භාෂාවන් විශාල ප්‍රමාණයක් තියෙනවා. මං හිතන්නේ භාෂා 60 ගානකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. ජාතීන් මං හිතන්නේ 800 ගානක්ද මන් දන්නේ ඉන්නවා. ඒ තරමටම විවිධත්වයක් තියෙනවා. මේ ජාතික ගීය පවා නිර්මාණය කරලා තියෙන්නේ සුළු භාෂාවකින්. බෙංගාල් කියන භාෂාවෙන් තමයි ජාතික ගීය පවා නිර්මාණය කරලා තියෙන්නේ. බෙංගාල් කියලා කියන්නේ ඉන්දියානු ජනගහණයෙන් 0.1 ගානක් ඉන්නේ. හරි, එතකොට ඒ වගේ ඉතාම සුළුතර පිරිසක් ඉන්න ජන වර්ගයක භාෂාවකින් තමයි ජාතික ගීය නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට කාටවත් ප්‍රශ්න දාන්න බෑනේ නේද? ඇයි මේ භාෂාවෙන්, ඇයි හින්දි භාෂාවෙන් ජාතික ගීය කියන්නේ, ඇයි දෙමළ භාෂාවෙන් කියන්න බැරි, ඇයි උර්දු වලින් කියන්න බැරි නේද? එහෙම මොකුත් කියන්න බෑනේ. අඩුම ජන සංඛ්‍යාවක් ජීවත් වෙන ජන කණ්ඩායමේ භාෂාවෙන් තමයි ජාතික ගීය ගායනා කරන්නේ. ජනමන මොකද්ද කියලානේ පටන් ගන්න නේද? එතකොට මේ භාෂාව වෙන බෙංගාල් භාෂාව. එතකොට ඒකට හේතුව අර ජන වර්ග වල තියෙන විවිධත්වය. අදහන ආගම් පවා විශාල ප්‍රමාණයක් තියෙනවා. හින්දු තියෙනවා, ඉස්ලාම් තියෙනවා, ඊළඟට බෞද්ධ ආගමක් තියෙනවා, ජෛන ආගම තියෙනවා. නොයෙකුත් ආගම් ඉන්දියාවේ තියෙනවා. ඉතින් මෙන්න මේ විවිධත්වය වැඩි නිසා ඉන්දියාව කියන රට කෑලි කෑලි වලට කැඩී බිඳී යන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ කියන්නේ වාර්ගික අනන්‍යතාවයන් මත වෙන වෙනම රාජ්‍යයන් බිහි කරගන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මෙන්න මේ වාර්ගික අනන්‍යතාවයන් ආරක්ෂා කරගෙන රට කෑලි වලට නොකැඩී පවත්වගෙන යන්න යොදාගත් උපාය මාර්ගය තමයි මේ ඉන්දියාවේ තිබෙන සංධීය ක්‍රමය. මොකද ඉස්සරලා කෑල්ලක් කැඩලා ගියානේ 2000ට පෙර. පකිස්තානයේ කියලා කෑල්ලක් වෙන් වුණානේ නේද ඉන්දියාවේ නැගෙනහිර කොටස. ඉතින් 2000න් පස්සේ විශේෂයෙන්ම තමිල්නාඩු වගේ ප්‍රාන්ත වෙන් වෙලා යන යම් යම් උත්සාහයන් තිබුණා. මෙන්න මේ වගේ වෙන් වයයන් වළක්වා ගැනීම සඳහා නිර්මාණය කරපු ක්‍රමය තමයි අර්ධ සංධීය මොඩල් එක.
ඒකේ ස්වරූපය මධ්‍යම ආණ්ඩුව අතරින් බලවත් ප්‍රාන්ත රාජ්‍යන්ට ස්වාධීන බලතල දීලා තිනවා හැබැයි ඒවා සමහර අවස්ථාවලදී මධ්‍යම ආණ්ඩුවේ බලයට යටත් කරලායි තියෙන්නේ ඒ තමයි ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් නිර්මාණය කරන්න බලපාලා තියෙන එක සාධකය දෙවිනියට තියෙනවා බාහිර සාධක එක පැත්තකින් ඉන්දියාවෙන් බෙන්ගලාගේ පකිස්තානයෙන් එල්ලෙන්න තියෙන අභියෝග මේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතුවෙනවා ඉන්දියාවයි පකිස්තානයයි කියලා කියන්නේ බොහොම මේ වෛරී සහගතව ඉන රටවල් දෙකක් විශේෂයෙන්ම ජම්මු කාශ්මීර කියන ප්‍රදේශයට අදටත් දෙගොල්ලෝ ගැටෙනවා ජම්මු කාශ්මීරේ කොටසක් පාකිස්තානය යටතේ තියෙනවා කොටසක් ඉන්දියාව යටතේ තියෙනවා ඉතින් පාකිස්තානුවන් කියනවා ඒක ඉන්දියාවෙන් නිදහස් කරන්න ඕනේ ජම්මු කාශ්මීර වෙනම රාජ්‍යයක් බවට පත් කරන්න ඕනේ කියලා ඉන්දියාව උත්සාහ කරනවා අර පාකිස්තානය යටතේ තියෙන කොටසත් තමන් සතු කරගන්න මේ හින්දා ඉන්දියාවයි පාකිස්තානය අතර බොහොම මේ අර වෛරී සහගත හැසිරීමක් තියෙනවා ක්‍රිකට් මැච් එකක් බලන වෙලාවට ඔයාලට තේරුම් ගන්න හැකියි ඔය එක්සෑම් පටන් ගන්න ඉස්සෙල්ලා මම හිතන්නේ මේ T20 World Cup එක තියෙනවා ඒ World Cup එකේ ඉන්දියාව සහ පාකිස්තානය අතර මුණ ගැහිමක් තියෙනවා නිකමට වගේ පොඩ්ඩක් මේ පැය භාගයක් විතර බලන්න හරි දිනේ මැච් එකේ තියෙන දවස් කවද්ද කියලා හඳුනගන්න ඉදිරියේදී කාලසටහන් දානවා එතකොට සුට්ටක් බලන්න මේ ඉන්දියාවේ ප්‍රේක්ෂකයන් සහ පාකිස්තානයේ වෙනුවෙන් පෙනී මේ ප්‍රශ්නේ කොවිඩ් නේද ඒක බලන්න වෙන්නේ ප්‍රේක්ෂකයන්ට එන්න දෙන්නේ නැහැ නේ හරි ඒකත් ඉතින් හරියන්නේ නැහැ අතීත මැච් එකක් අරගෙන බැලුවොත් ඉන්දියාවයි පාකිස්තානය අතර YouTube හරි කමනේ සර්ච් කරලා බලන්න ආයේ මොකුත් නැහැ ජන්මාන්තර වෛරක්කාරයෝ වගේ තමයි හැසිරෙන්නේ ඒ තරමටම ගැටුම් කාරණා ඉතින් මෙන්න මේ පාකිස්තානයෙන් එල්ලෙන්න තිබෙන ආක්‍රමණය බලපෑම ඒවා බොහොම සාර්ථකව මැඩපවත්වා ගැනීම සඳහා ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් අවශ්‍යයි කියලා තමයි මේගොල්ලෝ තීරණය කෙරුවේ හරි ඔව් ඔන්න බලන්න ඒ කාරණා ටික වාර්ගික විවිධත්වය අපි පැහැදිලි කරපු කාරණේ ඊළඟට අර දෙවෙනි කාරණේ තුන්වෙනි කාරණේ මේ හතර තුන්වෙනි කාරණේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ බෙදී වෙන්වීම මුල් කරගෙන ඉන්දියාව යලි දේශපාලන වශයෙන් කැඩී බිඳී යාම වළක්වා ගැනීම ඒ කාරණේ මම පැහැදිලි කරුවා ඉන්දියාව නැවත නැවත කෑලි වලට කැඩලා බිඳලා යන එක වළක්වා ගැනීම ඒ වගේම පාකිස්තානයේ සතුරු ආකල්ප නිසා ජාතික ආරක්ෂාව පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ওই තමයි ප්‍රධානම කාරණා බවට පත් වෙලා තියෙන්නේ ඊට අමතරව ඉන්දියානු ආණ්ඩු ක්‍රමය නිර්මාණය කිරීමේදී මේ ඇමරිකාව කැනඩාව ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල සංධීය ක්‍රම ඒගොල්ලෝ ආදර්ශයට ගත්තා විශේෂයෙන්ම මුල් කාලීනව ඇමරිකාවේ ප්‍රාන්ත රාජ්‍යන්ට ස්වාධීන බලතල තිබුණා 1950 වගේ කාලෙ වෙනකොට මේ ඇමරිකාවේ මධ්‍යම රජයේ බලවත් ඒතර කැනඩාවේ කොහොමත් මධ්‍යම රජයේ බලවත් ඕස්ට්‍රේලියාවේ සැලකිය යුතු ප්‍රමාණයකින් මධ්‍යම රජයේ බලවත් කරලා තියෙනවා ඒ ක්‍රමවල ස්වරූපය ඒ සංධීය ක්‍රමවල ස්වරූපය ඉන්දියානු ආණ්ඩු ක්‍රමය නිර්මාණය කර ගැනීමේදී බලපාලා තියෙනවා ඊට අමතරව ගත්තොත් යටත් විජිතයක් වශයෙන් බ්‍රිතාන්‍ය ආධිපත්‍ය යටතේ කාලාන්තරයක් හිටියේ එතකොට ඒ කාලය තුල ක්‍රියාත්මක වුණේ මධ්‍යම ආණ්ඩුවක අධික බලය සහිත ක්‍රමයක් යටත් විජිත සමයේදී ඉතින් එවැනි මධ්‍යගත රාජ්‍ය ව්‍යුහයක් තවදුරටත් පවත්වාගෙන යන්න ඉන්දියාවට උමනාව තිබුණා ඒ වගේම තමයි ඉන්දියාව නිදහස් කරගත්තේ ඉන්දිය කොංග්‍රස් පක්ෂය ඒ කාලේ ඉන්දිය කොංග්‍රස් පක්ෂයට මුළු ඉන්දියාව පුරාම ලොකු පිළිගැනීමක් තිබුණා ඒ නිසා ඉන්දිය කොංග්‍රස් පක්ෂයට පුළුවන් වුණා රටේම සහයෝගය අරගෙන මේ මධ්‍යම ආණ්ඩුව බලවත් වන ආකාරයේ ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න ඒ මොන වගේ කාරණා බොහෝ ප්‍රමාණයක බලපෑම මත ඉන්දියාව තුළ නිර්මාණය වෙලා තියෙනවා ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් හරි ඔව් අපි ලියමු මාතෘකාව ඉන්දියානු ෆෙඩරල් ක්‍රමේ පදනම කාරණා වශයෙන් ලියමු පළවෙනි එක ශක්තිමත් මධ්‍යම ආණ්ඩුව ශක්තිමත් මධ්‍යම ආණ්ඩුව ලියන්න මෙහෙම
ඉන්දියාව තුළ නිර්මාණය කර තිබෙන්නේ ඉන්දියාව තුළ නිර්මාණය කර තිබෙන්නේ අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක් හෙවත් අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක් හෙවත් මධ්‍යම ආණ්ඩුවේ මධ්‍යම ආණ්ඩුවේ බලවත් භාවය සහිත ආණ්ඩු ක්‍රමයකි මධ්‍යම ආණ්ඩුවේ බලවත් භාවය සහිත ආණ්ඩු ක්‍රමයකි එවැනි එවැනි ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් සහිත ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් සහිත සංධීය ක්‍රමයක් නිර්මාණය වීම කෙරෙහි සංධීය ක්‍රමයක් නිර්මාණය වීම කෙරෙහි බලපා තිබෙන කරුණු කිහිපයක්ම වේ ඔව් අර ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් සහිත කියන තැන ඉඳන් ආය චුට්ටක් කියන්න ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් සහිත ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය වීම කෙරෙහි බලපා තිබෙන කරුණු කිහිපයක්ම වේ ලියන කාරණා වශයෙන් පළවෙනි එක එක් අතකින් ඉන්දියානු භූමිය විශාල වීමද අනෙක් අතට එහි වාර්ගික විවිධත්වය උපරිම වීමද ඒකීය ක්‍රමයක් පවත්වාගෙන යාමට බාධාවකි එබැවින් සංධීය ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කර තිබේ සංධීය ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කර තිබේ. නමුත් එම සංධීය ක්‍රමයට අනුව මධ්‍යම ආණ්ඩුවේ බලවත් භාවය
ඇති කිරීමට මධ්‍යම ආණ්ඩුවේ බලවත් භාවය ඇති කිරීමට උත්සාහගෙන ඇත අර මුලින් ලියපු ඡේදය පොඩ්ඩක් කියවන්නකෝ සෙව්වන්දි ඉන්දියාව තුළ නිර්මාණය කර තිබෙන්නේ අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක් හෙවත් මධ්‍යම ආණ්ඩුවේ බලවත්භාවය සහිත ආණ්ඩු ක්‍රමයකි. එවැනි ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් සහිත සංධීය ක්‍රමයක් නිර්මාණය වීම කෙරෙහි බලපා තිබෙන කරුණු කිහිපයකි. එතන මෙන්න මේ කොටස තනියෙකින් කපන්න. එතන මට පොඩි වැරදීමක් වෙලා තියෙන්නේ. එවැනි මධ්‍යම ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලපා ඇති සාධක කිහිපයකින් කියන එක කපන්න. ඒ පළවෙනි ඡේදයේ ලියලා තියෙන එවැනි මධ්‍යම ආණ්ඩුවක් නිර්මාණය කිරීමට බලපා තිබෙන සාධක කිහිපයකින් කියන එක තනියෙකින් කපන්න. අපලා අර දැන් කාරණයක් විදිහට ලියපු එකේ ඩොට් එක හරි මොකක් හරි සලකුණක් මගලා ඔය තනීරකින් කපපු ටික දැන් ලියන්න අන්තිමට ලියපු ටිකට එකතු කරමු තනීරකින් කපපු ටික අන්තිමට ලියපු ඡේදයේ අවසානට ලියන්න ඒකනේ මෙන්න මේ මේ ස්ලයිඩ් එක හදනකොට පොඩ්ඩක් වරද්දගෙනයි මම හදලා තිනේ ඒකයි වෙලා තියෙන්නේ. ඔව් එතකොට මෙන්න මේ කාරණා තමයි ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව බලවත් වීමට බලපා තිබෙන්නේ. ඔන්න ලියාගන්න දැන් පළවෙනි කාරණේ. අර ඒකේ අර දාගත්ත ලකුණ මකලා දාන්න බලන්න. ලියන්න පළවෙනි එක ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ බෙදී වෙන්වීම මුල් කරගෙන ඉන්දියාව යළි දේශපාලන වශයෙන් කැඩී බිඳී යාම වළක්වා ගැනීම දෙවෙනි කාරණය පාකිස්තානයේ සතුරු ආකල්ප නිසා ජාතික ආරක්ෂාව පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම තුන්වෙනි කාරණේ ලියන්න බ්‍රිතාන්‍ය පාලන සමයේ පැවති
ප්‍රිතාන්‍ය පාලන සමයේ පැවති මධ්‍යගත රාජ්‍ය ක්‍රමය මධ්‍යගත රාජ්‍ය ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාම මධ්‍යගත රාජ්‍ය ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යාම ඊළඟ ලක්ෂණය ඊළඟ කාරණය ඇමරිකාව කැනඩාව ඕස්ට්‍රේලියාව ආදී ඇමරිකාව කැනඩාව ඕස්ට්‍රේලියාව ආදී සංධීය ක්‍රම ආදර්ශයට ගැනීම අවසාන කාරණේ ලියන්නේ සමස්ත ඉන්දියාවම එක්සත් කළ සමස්ත ඉන්දියාවම එක්සත් කළ කොංග්‍රස් පක්ෂයේ විසින් කොංග්‍රස් පක්ෂයේ විසින් පාලන බලය දැරීම සමස්ත ඉන්දියාවම එක්සත් කළ කොංග්‍රස් පක්ෂය විසින් පාලන බලය දැරීම ඒ කියන්නේ මේ ඉන්දියානු ව්‍යවස්ථාව නිර්මාණය කරන්න 1950 ඒ වෙනකොට ඉන්දියාවේ ආණ්ඩුව බවට පත් වෙලා හිටියේ ඉන්දිය කොංග්‍රස් පක්ෂය ඒ වෙනකොට විතරක් නෙමෙයි 1947 ඉඳන් 1980 දශකයේ අග භාගයේ වෙනකම්ම අවුරුදු 40කට වැඩි කාලයක් අඛණ්ඩවම කොංග්‍රස් පක්ෂය තමයි ඉන්දියාවේ පාලන බලය අත්පත් කරගෙන තිබුණේ ඉතින් 1950 වගේ කාලය ගත්තොත් නිදහස ලැබලා අවුරුදු දෙකහමාරක් විතර දෙකහමාරක් ගත වෙලා තිබුණේ ඒ කාලය තුල අර අපේ රටේ යුද්ධය අවසන් කිරීම නිසා ඇතිවෙච්ච ආශ්වාදයේ තිබුණේ අන්න ඒ වගේ ඉන්දිය කොංග්‍රස් පක්ෂයට ලොකු පිළිගැනීමක් තිබුණා ඒගොල්ලෝ කියන ඕන දෙයක් කරන මට්ටමක් තමයි රටේ නිර්මාණය වෙලා තිබුණේ ඒ නිසා කොංග්‍රස් පක්ෂයට ලේසි පාසු වුණා මේ මධ්‍යම ආණ්ඩුවේ බලය වැඩි වෙච්ච ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කරගන්න හැබැයි ඒක පසු කාලීනව කරා නම් ඒ කියන්නේ අපි 1980 90 වගේ දශකවල ඕක කරන්න ගියා නම් කරන්න වෙන්නේ නැහැ නමුත් 1950 දී ඒ දේශපාලන පක්ෂය රටේ තත්ත්වය සමාජ තත්ත්වය මේ සියල්ලම සැලකිල්ලට අරගෙන අනාගතයේ දිහා බොහොම ඥානාන්විත විදිහට කල්පනා කරලා තමයි මේ ආණ්ඩු ක්‍රමය නිර්මාණය කරලා තියෙන්නේ ඉතින් අපේ රටේ එහෙම ඥානාන්විතව කල්පනා කරලා ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කරලා නැහැ ඒ නිසා අපේ රටේ ආණ්ඩු ක්‍රමය තවමත් වරින් වරේ
විනාශ වෙමින් ඉදිරියට ගමන් කරනවා. ව්‍යවස්ථාව වෙනස් කරනවා විතරක් නෙමෙයි මුළු ව්‍යවස්ථාවම අලුතෙන් ගේනවනේ 48 එකයි ඊට පස්සේ 72 එකයි 78 එකයි ඊට පස්සේ 2000 ගේන්න හැදුව අලුත් එකක් හරියන්නේ නැහැ 2015 දී අලුත් එකක් ගේන්න හැදුවා මේ දැන් තියෙන ආණ්ඩුවත් බලයට පත් උනේ අලුත්ම ව්‍යවස්ථාවක් හදනවා කියලා ඉතින් ඔය වගේ මේ මේ නොඑක් විදිහට ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව තවම ස්ථාවරත්වයක් ගොඩනගාගෙන නැහැ ඉන්දියාව ඒ අතින් බොහොම ඉදිරියෙන් ඉන්නවා මේ මිනිස්සු ඉදිරිය ගැන හිතලා මුළු රටම පිළිගන්න තාලයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරලා තියෙනවා කොහොම නැත්නම් ඒක අපේ රට සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් හරි ඔය ඉන්දියානු ෆෙඩරල් ක්‍රමයේ පළවෙනි ලක්ෂණය දෙවෙනි කියන්න නව ප්‍රාන්ත බිහිවීම සරල ක්‍රියාදාමයන් මත සිදුවීම නව ප්‍රාන්තයන් බිහිවීම ඔව් පොඩක් ඉන්න ළමයි ලියන්න පොඩයි ඉන්න ඔව් ඒක මෙහෙම ලියන්න නව ප්‍රාන්ත බිහිවීම නම්ය ක්‍රියාදාමයන් මත සිදුවීම නම්ය ක්‍රියාදාමයන් මත සිදුවීම මේක එන්නෝට දෙවෙනි කාරණේ යන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම නම්ය ක්‍රියාදාමයක් මත සිදුවීම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම නම්ය ක්‍රියාදාමයක් මත සිදුවීම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම නම්ය ක්‍රියාදාමයක් මත සිදුවීම සාමාන්‍යයෙන් අපි දන්නවා මේ සංධීය ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය කිරීමේදී ව්‍යවස්ථාව අනම්‍ය ස්වරූපයකින් තමයි පවත්වගෙන යන්නේ. ඒ කියන්නේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේදී මධ්‍යම ආණ්ඩුවේ කැමැත්ත පමණක් සෑහීමකට පත් වෙන්නේ නැහැ. ප්‍රාන්ත රාජ්‍යන්ගේ කැමැත්තත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. නමුත් ඉන්දියානු ආණ්ඩු ක්‍රමය නිර්මාණය කරලා තියෙන්නේ ඊට වඩා වෙනස් තාලෙට. ඉන්දියානු ආණ්ඩු ක්‍රමයේ සමහර වගන්ති සංශෝධනය කරන්න ප්‍රාන්ත රාජ්‍යන්ගේ කැමැත්ත කිසිසේත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. හරි ප්‍රාන්ත රාජ්‍යන්ගේ කැමැත්තෙන් තොරව මධ්‍යම ආණ්ඩුවේ 3/2ක කැමැත්තෙන් පමණක් ඉන්දියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සමහර වගන්ති සංශෝධනය කරන්න පුළුවන්. ඒ වගේම සමහර වගන්ති තියෙනවා ඒව සංශෝධනය කරන්න ප්‍රාන්ත රාජ්‍යයන්ගේ 3/2ක කැමැත්ත අවශ්‍ය වෙන්නේ නැහැ ප්‍රාන්ත රාජ්‍යයන්ගේ 2/2ක කැමැත්ත සහ මධ්‍යම ආණ්ඩුවේ 3/2ක කැමැත්ත ප්‍රමාණවත්. එතකොට ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයන් 29න් 15ක කැමැත්ත පමණයි අවශ්‍ය වෙන්නේ. හැබැයි අපි දැක්කා ඇමරිකාව ඇමරිකාවේ ව්‍යවස්ථාව සංශෝධනය කරනවා නම් ප්‍රාන්ත රාජ්‍යයන්ගේ 4/3ක කැමැත්ත ඕනේ. එච්චර බරපතල තැනකට ඉන්දියාව ගිහිල්ලා නැහැ. ඉන්දියාවේ ව්‍යවස්ථාවේ සමහර වගන්ති ප්‍රාන්ත රාජ්‍යයන්ගේ කැමැත්තෙන් තොරවත් සමහර වගන්ති ප්‍රාන්ත රාජ්‍යයන්ගේ 2/1ක කැමැත්තෙනුත් වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒ අවස්ථා දෙකේදීම මධ්‍යම ආණ්ඩුවේ 3/2ක කැමැත්ත අවශ්‍යයි. මෙතෙන්දී අපි සලකා බලන්නේ ලෝකයේ තියෙන අනිකුත් සංධීය ක්‍රමත් එක්ක විශේෂයෙන්ම ඇමරිකාවත් එක්ක.
Amerika waktu ke sanksi ini karena kota India nu anu kemajuan setawa sanksi udah nih kirim, bohoma sarlas bahaya kita patahin. Ekat nih ekie laksana penum karena datuya. Apalih aku dewi nikar nih. Aku dewi nikar nih mister. Lihatnya India nu anu kemajuan setawa India nu anukrama vyavasthava sansodhaniya kirima India nu anukrama vyavasthava sansodhaniya kirima Amerika nu vyavasthava sansodhaniya kirima taram Amerika nu vyavasthava sansodhaniya kirima taram Sangkirna nove, sangkirna nove. Indianu vyavasthave, samahara vaganti. Indianu vyavasthave samahara vaganti madhyamandve tunen dekaka kematten pamanak madhyamandve tunen dekaka kematten pamanak Sansodhaniya kala hakiya Indiyanu vyavasthave Indiyanu vyavasthave samahara vaganti madhyamandve tunen deka ekeni madhyamandve tunen deka kemath ekeni madhyamandve parlimenthuwe tunen deka kemath hunde Madhyamandve tunen deka kemathen pamana sansodhanaya kala hakiya. Samahara vaganti sansodhanaya kirima sadaha Sansodhaniya kirima sadaha Samahara vaganti Sansodhaniya kirima sadaha Madhyamandve parlimenthuve Tunendike kemattata amatarava prantarajyange deken ekaka kematta avashya ve Prantarajyange deken ekaka kematta avashya ve. Oh, thungeni karane liyanda Indianu federal kramaye padanama matrukawa Tungeni lakshanaya balatala bedimaha niti sampadana sabandhata balatala bedimaha niti sampadana sabandhata
Demi Indianu anu prametula balaya bedala tienne India bertama awenik kramavedya mata padanam bela. Loke pertama mata bertamai laistu tunak kiatte balatala bedima siddha wenne. Api kada Indianu akruti kela visheshatwe ekuk dila tiyenu. Indianu anu pramaya nirmane kirimedi madhyama anduwe laistuwak dakinda labena. ඒ වගේම ප්‍රාන්ත බලතල ලයිස්තුවක් දකින්න ලැබෙනවා සමගාමී ලයිස්තුවකුත් දකින්න ලැබෙනවා මේ අපි කිව්වා ඉන්දියානු ආණ්ඩුක්‍රමය ලෝකයේ තියෙන විශාලතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දීර්ඝ ලියවිල්ල වගන්ති මේ වෙනකොට 400 ගණක් විතර තියෙනවා දැන් මේ වගන්ති 400 ගණක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මැදමාණ්ඩුවේ බලතල ලයිස්තුව වගන්ති 97කින් පෙන්ලා දීලා තියෙනවා. මේ ආරම්භක කියන්නේ ආරම්භයේ 390 ගණන් දුක වගන්ති තිබුණේ. ඒතර මැදමාණ්ඩුවේ බලතල පෙන්ලා දෙනවා වගන්ති 97කින්. ප්‍රාන්ත බලතල පෙන්ලා දෙනවා වගන්ති 66කින්. සමගාමී ලයිස්තුව ඒ කියන්නේ මැදම රජයට සහ ප්‍රාන්ත රජය කියන දෙගොල්ලන්ටම එක්ව භුක්ති විඳිය හැකි බලතල ඒව පෙන්ලා දෙනවා වගන්ති 47කින් මේ විදිහට ලයිස්තු තුනක් යටතේ තමයි ඉන්දියානු ආණ්ඩුක්‍රමය තුල බලය බෙදා හැරීම කරලා තියෙන්නේ එතකොට එහෙමනම් නීති සම්පාදනය කරන්න පුළුවන් වෙන්නේ කොහොමද දැන් මෙතෙන්දී අපිට පැහැදිලිවම අඳුන ගන්න පුළුවන් මධ්‍යම ආණ්ඩුවට වෙනම බලතල දීලා තියෙනවා එහෙමනම් මධ්‍යම ආණ්ඩුවේ පාර්ලිමේන්තුවට පුළුවන් ඒ අයට දීලා දෙන වගන්ති 97ට අදාළව නීති සම්පාදනය කරන්න. ඒකට කිසිම ආකාරයකින් ප්‍රාන්ත රාජ්‍ය බලපෑම් නොකළ යුතුයි. ආයේ සඳහන් වෙනවා ප්‍රාන්ත රාජ්‍යයන්ට වගන්ති 66ක්. එහෙනම් ඒ ප්‍රාන්ත රාජ්‍යයන්ට අදාළ වගන්ති 66 සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමේ බලය තියෙනවා ප්‍රාන්ත රාජ්‍යයට. අපි සාමාන්‍යයෙන් කියන්නේ මධ්‍යම ආණ්ඩුව ඊට බලපෑම් නොකළ යුතුයි කියලානේ. නමුත් ඉන්දියාවේ තත්ත්වය තමයි ප්‍රාන්ත රාජ්‍යයේ බලතල සම්බන්ධයෙන් නීති සම්පාදනය කරනකොට බලපෑම් කිරීමේ හැකියාව මධ්‍යම ආණ්ඩුවට තියෙනවා. ඒ කියන්නේ අපි අර්ධ සංධිය කියලා කියන්නේ. ප්‍රාන්ත රාජ්‍යයන්ට බැහැ මධ්‍යම ආණ්ඩුවේ බලතල වලට අදාළව නීති සම්පාදන කටයුත්තට බලපෑම් කරන්න. හැබැයි ප්‍රාන්ත ලයිස්තුවේ සඳහන් කාරණා සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී බලපෑම් කරන්න පුළුවන්කම තියෙනවා. සමහර අවස්ථාවලදී ප්‍රාන්ත රාජ්‍යන් ඉල්ලා සිටිනවා ප්‍රාන්ත බලතල ලයිස්තුවෙන් සම්බන්ධයෙන් නීති සම්පාදනය කරන්න. ප්‍රාන්ත රාජ්‍යන් 3/2කට වඩා වැඩි ප්‍රමාණයක් එවැනි ඉල්ලීමක් කෙරුවොත් මධ්‍යම ආණ්ඩුවට පුළුවන් ප්‍රාන්ත බලතල වලට අදාළව නීති සම්පාදනය කරන්න. එතකොට එවැනි නීති සියලුම ප්‍රාන්ත විසින් පිළිගන්නත් ඕන. එහෙමනම් එවැනි බලපෑමක් කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට සමගාමී ලයිස්තුවේ තියෙන බලතල සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවත් නීති සම්පාදනය කරනවා ප්‍රාන්ත රාජ්‍යනුත් නීති සම්පාදනය කරනවා. දෙගොල්ලන්ගේම කැමැත්තෙන් තමයි එතන නීති සම්පාදනය වෙන්නේ. හැබැයි මේ කොතෙන්ද ගියත් අවසානයේ මධ්‍යම ආණ්ඩුවේ නීති සහ ප්‍රාන්ත ආණ්ඩුවල නීති අතර යම් ගැටීමක් නිර්මාණය වුණොත් ප්‍රාන්ත නීති යටපත් කරගෙන මධ්‍යම ආණ්ඩුවේ නීතිය උඩට එනවා. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුව බලවත් කියන එකයි ඒකෙන් කියන්නේ. හරි. මේක ඇමරිකාවේ ඉගෙනගත් ක්‍රමයට වඩා වෙනස්. ඇමරිකාවේ නම් කිසිම ආකාරයකින් ප්‍රාන්ත රාජ්‍ය සම්පාදනය කර නීති සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට බලපෑම් කරන්න බෑ. හැබැයි ඉන්දියාවේ තත්ත්වය වෙනස්. අපි ලියමු මෙහෙම. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලයිස්තු තුනක් යටතේ බලය බෙදා හැර තිබේ බලය බෙදා හැර තිබේ
ඊලයිස්තුන ලියාගන්න පහලට පළවෙනි එක මධ්‍යම ආණ්ඩුවේ ලයිස්තුව මධ්‍යම ආණ්ඩුවේ ලයිස්තුව වරහන්තු ලියාගන්න වගන්ති 97යි ඒවන එච්චර අවශ්‍යතාවයක් නැහැ ඔයාල මතක තියාගන්න තර ලොකුවට අවශ්‍යතාවයක් නැහැ නමුත් ඉතින් ලියාගන්න මධ්‍යම ආණ්ඩුවේ ලයිස්තුව වගන්ති 97යි ප්‍රාන්ත බලතල ලයිස්තුව වගන්ති 66යි ප්‍රාන්ත බලතල ලයිස්තුව වගන්ති 66යි ඊළඟට සමගාමී ලයිස්තුව වගන්ති 47යි දැන් මෙතන තියෙන වගන්ති 210යි ඔක්කොම. එතන කොහෙන්ද 300 ගාණක් කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ මේ බලතල බෙදා හැරීම ගැන විතරක් නෙවෙයි. තව බොහෝ දේවල් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. හරි. ඉතින් ඒ නිසා මේ බලතල බෙදා හැරීමට අදාළව තමයි මේ වගන්ති 210. අනිත් ඒවා වෙනත් වෙනත් කාරණා සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන වගන්ති. හරි දැන් එතකොට මධ්‍යම ආණ්ඩුවේ ලයිස්තුව මොනවද මධ්‍යම ආණ්ඩුවට අයිති අර සුපුරුදු පරිදි ලෝකේ ඕනෑම රටක මධ්‍යම ආණ්ඩුවට හිමි වෙන බලතල මේ ලයිස්තුවේ අන්තර්ගත වෙනවා ජාතික ආරක්ෂාව පිළිබඳ බලය ඊළඟට විදේශ කටයුතු පවත්වාගෙන යාම ජාත්‍යන්තර වෙළඳාම ඊළඟට අන්තර් ප්‍රාන්ත වෙළඳාම නේ ඔය වගේ ජාතික මට්ටමේ බලතල සියල්ල දීලා තිනවා මධ්‍යම ආණ්ඩුව යටතට. හරි. ප්‍රාන්ත රාජ්‍යන්ට තියෙන බලතල මොනවද කියලා අපි කතා කරමු. මෙන්න මේ ටික ලියාගන්න. අලුත් ඡේදෙක ලියන්න. මධ්‍යම ආණ්ඩුවේ ලයිස්තුව යටතට මධ්‍යම ආණ්ඩුවේ ලයිස්තුව යටතට ජාතික ආරක්ෂාව විදේශ කටයුතු ජාත්‍යන්තර වෙළඳාම ජාත්‍යන්තර වෙළඳාම අන්තර් ප්‍රාන්ත වෙළඳාම සන්නිවේදන මුදල් යනාදී විශේෂේත්‍ර සම්බන්ධ බලය හිමිවන අතර ඊට අදාළව නීති සම්පාදනය කිරීමේ බලය මධ්‍යම ආණ්ඩුව සතුවේ සහිත අදාළව නීති සම්පාදනය කිරීමේ බලය මධ්‍යම ආණ්ඩුව සතුවේ
hari ini kata akhirnya madhyama anuut himi balatala saha ita dalawa niti sampadane kirima ilangata me pranta rajyanta himi balatala layistuwak thiyenawane api kiyuwa eke visheshetra 66ak thiyenawai kiyala eke thiyenawa me krushikarmaya vari marga adhyapanaya ilangata maha marga jala marga velindaha vanija katetu ඔන්න ඔය වගේ විශේෂ ක්ෂේත්‍රයන් තමයි ඒකට අදාළව තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රාදේශීය වැදගත්කමක් ඇති කාරණා. ඒවට අදාළව නීති සම්පාදනය කරන්නේ ප්‍රාන්ත ව්‍යවස්ථායකයන් විසින්. හැබැයි ඉතින් අර වගේ ප්‍රාන්තයේ හදන නීතියයි මධ්‍යම ආණ්ඩුව හදන නීතිය අතර ගැටුමක් ආවොත් මොකද වෙන්නේ? මධ්‍යම ආණ්ඩුවේ නීතිය ඉහළට එනවා ප්‍රාන්ත රාජ නීතිය පහළට යනවා. මොකද මේ විශේෂයෙන්ම ඉන්දියානු ආණ්ඩු ප්‍රමේය තුල ප්‍රාන්ත රාජ්‍යන්ට නීති සම්පාදනය කරන්න බලය තිබුණත් ඒවට අනුමැතිය දෙන්නේ මධ්‍යම රජයේ ජනාධිපතිවරයා. හරි. එතකොට ප්‍රාන්ත රාජ්‍යන්ට නීති සම්පාදනය කිරීමේ පූර්ණ බලය නැහැ. ඇමරිකාවේ නම් යම් ප්‍රාන්තයක නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලියේදී අනුමැතිය දෙන්නේ ඒ ප්‍රාන්ත ව්‍යවස්ථායකයේ කතානායකවරයා විසින්. හැබැයි ඉන්දියාවේ විශේෂත්වය තමයි යම් ප්‍රාන්තයක් හදන නීතියකට අනුමැතිය දෙන්නේ මධ්‍යම ආණ්ඩුවේ ජනාධිපතිවරයා. ඒ නිසා ප්‍රාන්තයට බෑ Tamanට අවශ්‍ය පරිදි හැම වෙලාවෙම නීති සම්පාදනය කරන්න. මධ්‍යම ආණ්ඩුවේ කටයුතු වලට බාධාවක් වන කිසිම නීතියක් සම්පාදනය කරන්න බෑ. ඒව වැළැක්වීම සඳහා බලය දිනෝ ජනාධිපතිවරයා. ඉතින් ප්‍රශ්නයක් මතුනොත් ශ්‍රේෂ්ඨ අධිකරණයට නඩුවක් පවරන්න තමයි තියෙන්නේ. හරි. ඔව් දෙවෙනි කාරණේ කියන්නේ අපි කතා කරන දෙවෙනි කාරණේ නෑ අලුත් ඡේදකින් ලියුවේ නේද? ඔව් ඡේදකින් ලියන්නේ. අලුත් ඡේදකින් ලියන්නේ. ප්‍රාන්තය තුල නීතිය සාමය පවත්වාගෙන යාම, ඒ කියන්නේ පොලිස් බලතල. ප්‍රාන්තය තුල නීතිය සාමය පවත්වාගෙන යාම කෘෂිකර්ම සහ වාරි මාර්ග කටයුතු කෘෂිකර්ම සහ වාරි මාර්ග කටයුතු මහා මාර්ග ජල මාර්ග වෙළඳහා වාණිජ කටයුතු යනාදී ශේෂ්ත්‍ර පිළිබඳ බලය ප්‍රාන්ත රාජ්‍ය සතුවේ ඊට අදාළව නීති සම්පාදනය කිරීමේ බලය ප්‍රාන්ත රාජ්‍ය සතුවන නමුත් ප්‍රාන්ත රාජ්‍ය සම්පාදනය කරන නීති සහ ප්‍රාන්ත රාජ්‍ය සම්පාදනය කරන නීති සහ මධ්‍යම ආණ්ඩුව සම්පාදනය කරන නීති අතර යම් ගැටුම්කාරී තත්වයක්
නිර්මාණය වුවහොත් නිර්මාණය වුවහොත් ප්‍රාන්ත රාජ්‍ය නීතිය යටපත් වී ප්‍රාන්ත රාජ්‍ය නීතිය යටපත් වී මධ්‍යම ආණ්ඩුවේ නීතිය මධ්‍යම ආණ්ඩුවේ නීතිය බලාත්මක වේ මධ්‍යම ආණ්ඩුවේ නීතිය බලාත්මක වේ hari itu kode pranta balatala laistu sambandhayen tamai api katha karuwe samagami laistuwata adala wenawa menna me balatala monawada mahajana subasadane hamkaru prashna veladeeka adhikariya athyawasha baanda palane udaharana kīpayak api kiyanne 40 ganak thiyena e okkoma api kiyanna onna neida athana 97 66 46 210 liwothama pote baagayak athara liyanna wenawa Iti insai yoko ma pito wune ne udaharna kipia pamane api mi pella deni. Dengi toko tapi mahajana subasadene kam karu prasna velende kadi karia ilang ratte wasa bahanda palane minna miwa ge balatala sambande madde mandu tat niti sampadene karanda puluhan rant rajin tat niti sampadene karanda puluhan. Hebe itanat sidde wene arade matama. Puide de මධ්‍යම ආණ්ඩුවේ නීතියට බලපෑමක් වන ආකාරයෙන් ප්‍රාන්ත නීතිය සම්පාදනය වුණොත් ප්‍රාන්ත නීතිය යටපත් වෙලා මධ්‍යම ආණ්ඩුවේ නීතිය ඉස්මතු වෙනවා ප්‍රාන්ත නීතියට බලපෑමක් වන ආකාරයෙන් මධ්‍යම ආණ්ඩුවේ නීතිය සම්පාදනය වුණොත් කරන්න දෙයක් නැහැ ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුව බලවත් කියන එක තමයි එතනින් තීරණය වෙන්නේ ඒ නිසා අලුත් ඡේදයකින් ලියන්න මෙහෙම සමගාමී ලයිස්තුව යනු සමගාමී ලයිස්තුව යනු දෙපාර්ශ්වයටම භුක්ති විඳිය හැකි බලතල දෙපාර්ශ්වයටම භුක්ති විඳිය හැකි බලතල අන්තර්ගත ලයිස්තුවයි දෙපාර්ශ්වයටම භුක්ති විඳිය හැකි බලතල අන්තර්ගත ලයිස්තුවයි Mahajana subasadane kamkaru prashna velandeka adhikariya velandeka adhikariya athyawashya baanda palanaya අත්‍යවශ්‍ය භාණ්ඩ පාලනය යනාදිය එහි අන්තර්ගත බලතල වලින් කිහිපයක් වේ එහි අන්තර්ගත බලතල වලින් කිහිපයක් වේ සමගාමී ලයිස්තුවට අදාළව මධ්‍යම ආණ්ඩුවට මෙන්ම මධ්‍යම ආණ්ඩුවට මෙන්ම ප්‍රාන්ත රාජ්‍යයන්ටද ප්‍රාන්ත රාජ්‍යයන්ටද නීති සම්පාදනය කළ හැකිය එහිදීද
මධ්‍යම ආණ්ඩුවේ නීති සහ මධ්‍යම ආණ්ඩුවේ නීති සහ ප්‍රාන්ත ආණ්ඩුවේ නීති අතර ප්‍රාන්ත ආණ්ඩුවේ නීති අතර යම් ගැටුම්කාරී තත්වයක් ඉස්මතු වුවහොත් යම් ගැටුම්කාරී තත්වයක් ඉස්මතු වුවහොත් ප්‍රාන්ත රාජ්‍ය නීතිය යටපත් වී ප්‍රාන්ත රාජ්‍ය නීතිය යටපත් වී මධ්‍යම ආණ්ඩුවේ නීතිය මධ්‍යම ආණ්ඩුවේ නීතිය ඉස්මතු වේ මධ්‍යම ආණ්ඩුවේ නීතිය ඉස්මතු වේ right හරි එහෙමනම් ඔය තමයි ඉන්දියානු ෆෙඩරල් ක්‍රමයේ පදනම අපි කතා කරුවේ කාරණා කිහිපයයි තව කාරණා කිහිපයක් කතා කරන්න තියෙනවා අපි ඉතුරු ටික කතා කරනවා එතකොට සිකුරාදා එතකොට සිකුරාදා කතා කරන එකේ වීඩියෝ එක තමයි ඔයාලට බලන්න වෙන්නේ ඒක බලලා ලියා ගන්න අපි අදට නවත්වමු එහෙනම් හැමෝටම සුබ දවසක් හෙට හමු වෙනවා රිවිෂන් එකෙන් එතෙක් හැමෝටම සුබ දවසක් ආයුබෝවන්